මේ රටේ ජනතාව මේ අමාරු තත්ත්වයක් තියෙනකොට මේ දැන් ඉන්න කැබිනට් ඇමතිවරු මිලියන ගණන් අප්‍රූව් කරගන්නවා ඒගොල්ලන්ගේ ගෙවල් හදාගන්න. ඒතර අපි දැක්කා අර හොරපාරෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණා වගේ දැන් වජිර අබේවර්ධන ඇමතුමා අපි දැක්කා කියනවා මේ ඇමතිවරුන්ගේ ගෙවල් තට්ටු දෙකේ ගෙවල් තට්ටු තුනවල් කරන්න ඕනේ ලුකු ලුකුවට ඒව හදන්න ඕනේ කියලා. ඉතින් එතකොට අපි දැක්කා ඇමතිවරු කියනවා ඒගොල්ලන්ගේ ගෙවල් වල එක එක වටිනා භාණ්ඩ තිබ්බා ඒවයි වලටත් ගණන් කියනවා ඒවත් ලබා දෙන්න ඕනේ කියලා ඒ වගේ ඇමතිවරු කියනවා. හැබැයි අද ජනතාව මේ පාස්කු ප්‍රහාරයෙන් මැරිච්ච අම්මලා තාත්තලා දුවලා පුතාලා ඒගොල්ලන්ගේ ජීවිත රුපියල් මිලියනද වටින්නේ කියලා තමයි මට මේ රජයෙන් අහන්න තියෙන්නේ. ඒගොල්ලන් මේ තමන්ගේ ආගම අදහන්න ගිය වෙලාවක ඒගොල්ලන්ගේ ජීවිත නැති වෙලා ඒ ජීවිත රුපියල් මිලියනයකට තමයි තක්සේරු කරලා තියෙන්නේ. එතකොට ආබාධිතව සිටින පුද්ගලයින්ව ලක්ෂ පහකට තමයි මිනුම් කරලා තියෙන්නේ. හැබැයි ඇමතිවරුන් දැන් අපි දැක්කා ගිය සතියේ සති දෙකකට තිස්ස සනත් නිශාන්ත ඇමතිවරයා එතුමාගේ ගෙදරට මිලියන 200ක චෙක් එකක් ලබා ගන්නවා. ඉතින් ඒ වගේ තත්ත්වයකට ඉතාමත් ඇත්තමිකුත් දේශපාලනයේ තරුණෙක් හැටියට මේ දේශපාලනයේ එපා වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. මොකද මේ ඉන්න ඇමතිවරු ජනාධිපතිවරයා පවා සහ මේ අරගලයේ කියලා හිටපු සාමාන්‍ය ජනතාව පවා මේ වගේ දේවල් වෙද්දී කටවහගෙන ඉන්නේ කොහොමද කියලා හිතන්න කාලේ ඇවිල්ලා. මොකද දැන් අරගලේ කරන කාලේ එක්සත් ජාතික පාක්ෂිකින්ට පවා මම මේ කියන්නේ අරගලේ කරන කාලේ අරගලේ වෙන කාලේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අර චොකාමල්ලිව පාර්ලිමේන්තු වෙන වෙලාවේ එක්සත් ජාතික පාක්ෂිකින් කියලා ඒගොල්ලනුත් කෑ ගැහුවා කොහොමද ඒ වගේ මේ මිනිස්සෙක්ව පාර්ලිමේන්තු ගෙනාවේ කියලා. හැබැයි අද වෙනකොට චොකාමල්ලිට එක්සත් ජාතික පක්ෂයේ නායකයා ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමා නගින්න හිටපු ස්ටේජ් එක ගාවේ ඒ මරලා දාපු එක්සත් ජාතික පාක්ෂිකයාව අමතක කරලා ඒ පවුල අමතක කරලා ඒ මිනිස්සයාට ඇමතිකමක් දෙනවා. ඉතින් මම එක්සත් ජාතික පාක්ෂිකින්ගුණ තහන්නේ කොන්දක් නැද්ද ලැජ්ජා නැද්ද අර කතා කරපුවෝ ඒ කාලේ කතා කරපුවෝ අරගල සිස්ටම් චේන්ජ් දැන් ඕයි ඕවට දැන් ඒවා නැද්ද? මොකද තමන් එක්ක එකට දේශපාලනය කරපු තමන් එක්ක එකට කාලා බීලා ඒ දිස්ත්‍රික්කයේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඉන්න ඒ දේශපාලනය කරපු මිනිස්සුන්ගෙනුත් මම අහන්න කැමතියි තමන්ට ලැජ්ජාවක් නැද්ද කියලා.